අයිබෝවන් ඔබ රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශයෙන් සමකින් පුවත් සිරස්තල ප්‍රථමයෙන් හිතන්න සිරසක් නැති මාධ්‍ය කලාවට නැවත හැරී බලන්න අවස්ථාවක් ජනමතයකට තුඩ දෙන වගන්ති ඉවත් කරගන්න ආණ්ඩුව තීරණය කර අවසන් ඇමති සප්‍රිකයායි තවත් පොලිස් බල ප්‍රදේශ පහකට ඇඳිරිය පැනවෙද්දී බ්‍රැන්ඩික්ස් පුකුර ඉහළයයි කොරෝනාව ගැන විපක්ෂයේ අසත්‍යච පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් පිළිතුරු බයිඩන් කතා කරද්දී ට්‍රම්ප්ගේ කටවැසේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලයේ මාධ්‍යවේදියෙකුට කොරෝනා වැළඳී ඇති බවට පැතිර ගිය ප්‍රචාරයට නිසි සෞඛ්‍ය නිර්දේශ ඔස්සේම පිළිතුරු ලබා දුන්නා ඔබට මතක ඇති. නමුත් පටු දේශපාලන වාසි බලා සිටින ඇතැම් මාධ්‍ය හා දේශපාලන ක්‍රියාකාරීන් කොරෝනා වෛරසය ඇපයට තබා ගනිමින් පටු දේශපාලන න්‍යායපත්‍රයක කටයුතු කරමින් සිටිනවා. ඇත්ත ඇතිසැටියෙන් පැවසීම ස්වාධීන රූපවාහිනියේ සෑමදා සෑම විට ක්‍රියාකලාපයයි. අපි ඇති වූ තත්ත්වය වසන් කිරීමකින් තොරව එදිනම රටට හෙළිදරව් කළා. තවත් අපට වසන් කරන්නට කිසිවක් නැහැ. නමුත් දිගින් දිගට මෙල්ලවන බඩ ප්‍රහාර හමුවේ නිහඬ වීමටද අප සූදානම් නැහැ. ITN එකේ මාධ්‍යවේදියෙක් සම්බන්ධයෙන් සිදු කරන ලද කොවිඩ් පරීක්ෂණ වාර්තාව පොසිටිව් දීලා තියෙනවා. නමුත් ඒක පසු අවස්ථාවකදී නෙගටිව් පරීක්ෂණ වාර්තාවක් විදිහට දීලා තියෙනවා. එතකොට මේ මාධ්‍යවේදියා සුවපත් කරේ කිසියම් දේශපාලන උමනාවකටද? පසුගිය දින කීපය තුළ මිනුවන්ගොඩ හා ඒ අවට ප්‍රදේශයන්හි කොරෝනා වෛරසයේ සීග්‍රයෙන් පැතිර ගියේ රට තුළ තවත් කොරෝනා රැල්ලක් නිර්මාණය කරමින්. ඒ හේතුවෙන් අදාළ ප්‍රදේශයන්හි වැඩසටහන්වලට එක් වූ ස්වාධීන රූපවාහිනී කාර්ය මණ්ඩලය පරීක්ෂණ සඳහා යොමු කිරීමට ආයතනයේ කළමනාකාරීත්වය පියවර ගත්තා. ඒ අනුව මිනුවන්ගොඩ ප්‍රදේශයේ බෞද්ධ වැඩසටහනට එක් වූ සේවකින් 50 දෙනෙකු සහ තවත් අහඹු ලෙස තෝරා ගැනුණු සේවකින් 36 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා පසුගිය 12 වනදා යොමු කෙරුණා. කිසිවිටත් ඒ අතරින් එක් සේවකයෙකුගේ PCR වාර්තාව පොසිටිව් ලෙස සඳහන් වූයේ පසුගිය 15 වනදායි. එවන විටත් නිසි සෞඛ්‍ය ක්‍රමවේද සඳහා යොමු වී සිටි අප එතැන් පටන් සේවකින්ගේ පැමිණීම සීමා කරමින් එම සෞඛ්‍ය ක්‍රමවේද දැඩි ලෙස ක්‍රියාත්මක වූවා. ස්වාධීන රූපවාහිනී ආයතනය තා වග කියන ආයතනයක් හැටියට මම කියන්නට ඕනේ. අවශ්‍ය සියලු තැන්වලට දැනුම් දීලා ඒ අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කරලා විශේෂයෙන්ම ස්වාධීන රූපවාහිනී ආයතනයේ නිවුස් රූම් සම්පූර්ණයෙන්ම ආවරණය කරලා ඔවුන්ට පිටත යන්න නොදී ඔවුන්ට අවශ්‍ය පහසුකම් සියලු දේ ලබලා දීලා තාමත් වෘත්තිමය වශයෙන් ඒ සම්බන්ධව හැසිරීමක් කරනවා. ඊවෙන විටත් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් කණ්ඩායම් ITN එකට කොරෝනා හැදිලා කියමින් දිගින් දිගටම අපට මඩගසන්නට වුණා. එසේ විටත් අදාළ සේවකයාගේ 16 වනදා සහ 17 වනදා සිදු කරන ලද PCR පරීක්ෂණ නෙගටිව් ලෙස සඳහන් වීමත් සමග ITN මාධ්‍යවේදියාට කොරෝනා වැළඳී නැති බව සෞඛ්‍ය අංශ තහවුරු කළේ මඩ කැසූ බොහෝ දිනාට නිසි පිළිතුරු ලබා දෙමින්. මඩගසන්නන්ගේ කුමන්ත්‍රණ PCR පරීක්ෂණ තුළින් පිඳපැටෙද්දී සැඟවුණු කුමන්ත්‍රණකරුවන් අපට මඩගසන්නට දැන් දේශපාලනයේ යොදාගෙන තිබෙනවා. විවිධ දේශපාලන මතවාදයන් වෙනුවෙන් දීර්ඝ කාලයක සිට කඩේ නැත්තන් අද මාධ්‍ය හමු පවත්වමින් වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ පිළිබඳව නිගමනයක් ලබා දෙන්නට පටන් ගන්නාරන්. යතුරුින් ඇතමුන් ආපන ශාලා සහ ආහාර පිළිබඳ යම් දැනුමක් ඇත්තෝය. සමහරු NGO නඩවලට ගැතිකම් කරමින් රටට ජාතියට වින කරන්නෝය. මොවුන් PCR පරීක්ෂණ වැනි විද්‍යාත්මක පරීක්ෂණ පිළිබඳව අදහස් දැක්වීමට ඇත්තේ කුමන සුදුසුකමක්දයි ජනතාව තීන්දු කළ යුතුය. ඒ නෙගටිව් වුණේ මොකුත් නෙමෙයි කැබිනට් මාධ්‍ය සාකච්ඡාවට ආපු මැතිඇමතුරුන් නිරෝධායනය කරන්න වෙනවා. එහෙම නිරෝධායනය කරා නම් 20 විස්තර ඡන්ද ගන්න හම්බෙන්නේ නැහැ. මැතිඇමතුරු 3-4 දෙනෙක් දින 14ක් ඉන්න වෙනවා නිරෝධායනය දාලා. ඒක නිසා තමයි මාධ්‍යවේදියාගේ පොසිටිව් නෙගටිව් වුණේ. ඒක පොසිටිව් වුණත් එකයි නෙගටිව් වුණත් එකයි කොහොම හරි මේ පාර්ලිමේන්තුවේ 3-2කට අත උස්සන්න උමනා කරන මිනිස්සු ටික එකතු කරගන්න. තවත් අය තමන්ගේ දේශපාලන මතය හිස මතට ගනිමින් විවිධ මත පළ කර තිබේ.
පොසිටිව් වුණොත් ඒ පරීක්ෂණ වාර්තාව පොසිටිව්ම තමයි. අද දවසේ පොසිටිව් දීලා හෙට දවසේ නෙගටිව් වීම කියන එක සාමාන්‍යයෙන් අපි වෛද්‍ය රසායනාගාර වේදියේදී සලකන්නේ රසායනාගාරය ඇතුලේ සිද්ධ වෙන වැරද්දක්. එක පරීක්ෂණ සාම්පල් එකකින් විතරක් ඒ පුද්ගලයාගේ රෝග විනිශ්චය තීරණය වෙන්නේ. ඒ හින්දා තමයි නිරන්තරයෙන් පරීක්ෂණ 3ක් 4ක් 5ක් 6ක් වෙනකම් කරලා නිවැරදිව උත්තරේ කියන්නේ නැහැ ඔයාට කොවිඩ් නැහැ. වෙන්න ඕනේ පරීක්ෂණේ විවේචනය කිරීම නෙවෙයි. කොවිඩ් වලින් ආරක්ෂා වෙන්න ඔබ කටයුතු කරන්නේ. ඒක කරන්නේ නැතුව විවේචන විතරක් කර කර ඉඳලා ලෝකෙම ගිලගන්න මාර්ගයෙන් බේරෙන්න බෑ. වඩාත්ම වැදගත් කාරණේ වන්නේ මෙලෙස කොරෝනා වැළඳුණු බවට සඳහන් වී යලිත් කොරෝනා වැළඳී නැති බව අනාවරණය වූ පළමු පුද්ගලයා ITN මාධ්‍යවේදියා නොවීමය. මෙවැනි සිදුවීමක් පළමුවරට වාර්තා වන්නේ රාජකීය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේදී. එහිදී අදාළ තරුණයාට කොරෝනා වැළඳී ඇති බවට පළමු PCR පරීක්ෂණින් සඳහන් වුවද දෙවන සහ තෙවන PCR පරීක්ෂණ වලින් ඔහුට කොරෝනා වැළඳී නැති බවට තහවුරු විය. එසේම පසුගිය අප්‍රේල් 20 වනදා පිළියන්දල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ පළමු PCR පරීක්ෂණය පොසිටිව් ලෙස සඳහන් වී තිබුණත් අනතුරුව සිදු කරපු පරීක්ෂණ වලින් අනාවරණය වූයේ ඔහුටද කොරෝනා වැළඳී නැති බවයි. නමුත් එම සිදුවීම් හමුවේ අද මේ කෑමොර දින ආපන ශාලා හිමිකරුවෙක්වත් NGO කාර්යෙක්වත් රසායනාගාර වෘත්තිකයෙක්වත් කිසිදු හඬක් නැතුවේ නැත. නමුත් ITN මාධ්‍යවේදියාගේ කරපිටින් පටු දේශපාලන වාසියකට පියමනින්නට පුළුවන් නිසා ඔවුන් අද ජඩ මාධ්‍ය යුතා කනිමින් අපට මඩගැසීමේ අසාර්ථක උත්සාහයක නිරත වෙමින් සිටි. මම බොහොම සාතිකව තාමත්ම වගකීමෙන් ප්‍රකාශ කරනවා යම් කිසි විදියකින් යම් කිසි විදියේ ආසාදනයක් ඇති වෙච්ච පුද්ගලයෙක් හිටියොත් ඔහු පරිස්සම් වෙන ආකාරයට නීතිමය තත්ත්වයන් තුළ සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි ක්‍රියා කරනවා මිසක් ආවට ගියාට දේශපාලන හේතුන් නිසා තා නින්දිත පහත් ආකාරයෙන් ක්‍රියාත්මක නොවන බව බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. වසර 30ක යුද්ධයේ උච්චතම අවස්ථාවේ සිට ස්වාධීන රූපවාහිනියක් ව්‍යාකලේ රටට ජාතියට හිතයිශී ලෙසය. ඒ වකවානුවේ සිටම අපට මඩගසන මේ ජඩ මාත්‍ය LTTE-යට කඩේ කිය හැටි ජනතාවට අමුතුවෙන් මතක් කර දෙන්නට අවැසි නැත. මෙවැනි දුබලින් දේශපාලන ගැත්තන් යුතා මෙලෙස බොරු පතුරවන්නේ නිර්මාණ තුළින් අප පසුකර යාමට ඔවුන්ට ඇති නොහැකියාව නිසා බව ජනතාව හොඳින්ම දැන සිටි. මෙවරත් ඔවුන්ගේ මෙහාස ජනක උත්සාහය සුණු විසුණු වී යන්නේ ජනතාව අත වන විට නිරන්තරින් ස්වාධීන රූපවාහිනිය සමග ලෙංගතුව අත්වැල් බැඳගෙන සිටින නිසා වෙන්වයි. නමුත් මෙහිදී කනගාටුවට කරුණක් ඇත. ඒ කොරෝනා වෛරසය වැනි සංවේදී කාරුණයක් දේශපාලනය වැනි පටු අරමුණක් උදෙසා යොදා ගැනීමට ජඩ මාධ්‍ය සහ NGO කාර්යයන් කටයුතු කිරීමයි. අවසන් වරට තවත් දෙයක් සටහන් කරන්නෙමු. අද අපට මඩගසන ඇතැම් මාධ්‍ය ආයතන එදා ගිනිබත් වෙද්දී ඔවුන්ගේ විකාශන අයිතිය සුරකින්නට කටයුතු කළේ ස්වාධීන රූපවාහිනිය බව අද ඔවුන්ට අමතක වී ඇත. ගත වූ වසර 4 හමාර තුළ පැවති දේශපාලනය විසින් විනාශ මුඛයට ඇද දෙමු ස්වාධීන රූපවාහිනිය අද යලිත් ශක්තිමත් ලෙස පෙරට ගමන් කරමින් සිටි. අප සතු ශක්තිය බිඳ දමන්නට ජඩ මාධ්‍ය සතු මඩ ප්‍රමාණවත් නොවන බව කිව යුතුමය. ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් ජනමත විචාරණයකට තොඩු දෙන වගන්ති කාරක සභා අවස්ථාවේදී ඉවත් කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන විටත් රජයේ තීරණය කොට තිබූ බව අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසනවා. නඩු විභාගයේදීද මීට අදාළ කරුණු රජයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ බවයි අමාත්‍යවරයා අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ. 3-5-22 කියලා කියන්නේ ජනාධිපතිතුමාගේ බලතල යටතේ සාධාරණ මැතිවරණයකට අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන්න ඕන කියන එක. ඒක අපි කොමිටු අවස්ථාවේදීම දාලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. 5 අදහස් කරන්නේ ජනාධිපතිතුමාගේ මුක්තිය කියන්නේ. 14 අදහස් කරන්නේ ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරා හැරීමේ කාලය අවුරුදු 2 මාර්කින් කරන්නයි කියන එක. අපි ඒකත් දැනටමත් යෝජනා කරලා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටම. 22 කියලා කියන්නේ උපමාන දෙන එක. ස්වාධීන මැතිවරණ කොමිසම් විසින් එය කඩකරොත් රාජ්‍ය මාධ්‍යන්හිදී එය වරදකට ලක් වෙනවයි කියන එක. ඉතින් ඒ ටික තමයි කියලා තියෙන්නේ. ඒකට ගැළපෙන ආකාරයට තමයි අපි ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කරන්නේ. පක්ෂ අභ්‍යන්තර කොටස් සමග, ආණ්ඩුවේ විවිධ කොටස් සමග, ජනතාවට කන් දීලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසලා 20 සංශෝධනය ගේන්නවා. 20 සංශෝධනයෙන් අපි අදහස් කරන්නේ ජනාධිපතිතුමාට සහ රජයට තිබෙන බාධා ඉවත් කරලා ශක්තිමත් කාර්යශූර රාජ්‍ය යාන්ත්‍රණයක් නිර්මාණය කරන්න.
පොලිස් බල ප්‍රදේශ පහකට අලුතින් අද නිරෝධායන ඇදිරි නීතිය පනවනු ලැබුවා. ඒ අනුව කුලියාපිටිය පන්නල දුම්බල සූරිය ගිරිඋල්ල හා නරම්මල පොලිස් බල ප්‍රදේශ සඳහා නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇදිරි නීතිය පනවනු ලැබුවා. ගම්ප ඇතුළු පොලිස් බල ප්‍රදේශ 24කට මේ අනුව ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. කලින් සිට ඇදිරි නීතිය බලපැවැත්වෙන ගම්පා පොලිස් බල ප්‍රදේශ 19 තුළ අද දිනය තුලදී අත්‍යවශ්‍ය සේවා සපයන වෙළඳ සැල් සහ ඖෂධ සැල් විවෘතව තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා. වෙළඳ සැල් සහ ඔසු සැල් පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තිබීමට කටයුතු දා තිබෙනවා. ළඟම පීටි වෙළඳ සැල් වලට පමණක් ජනතාවට ගමන් කළ හැකි බවයි පොලිසිය සඳහන් කළේ. සීමාව අභිබවා කටයුතු කරන පිරිස් ඇදිරි නීතිය උල්ලංඝනය කරන පිරිසක් ලෙස සලකන බවද පොලිසිය නිවේදනය කරනවා. බිනුවන්කොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොරෝනා පොකුර 2222ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනේ ආසාදිතයන් 60 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඔවුන් සියලු දෙනාම බිනුවන්කොඩ ඇගලුම් කර්මාන්ත ශාලා සේවකයන්ගේ ආශ්‍රිතයන්. මිනුවන්ගොඩ කර්මාන්ත ශාලා සේවකින්ගේ ආශ්‍රිතයින් 60 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 5685ක් බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. ඉන් 3457 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. රෝහල්වල ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 2215 දෙනෙකු පමණක් බවයි සෞඛ්‍ය අංශය සඳහන් කරන්නේ. කොළඹ කොටුව පොලිස් ස්ථානයේ සේවයේ නියුතු පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා වෛරසයේ ආසාදිනී වී ඇති බව අද තහවුරු වුණා. ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් කරුණු විමර්ශනය ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. හඳුනා නොගත් කොරෝනා රෝගීන් සමාජයේ සිටියේ හොත් එය භයානක තත්ත්වයක් බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළා. මිනුවන්ගොඩ පොකුර ටිකක් විශාල වේගෙන යනවා. එහෙම වෙලා තියෙන්නේ වෛරස් එකේ පැතිරෙන වේගයේ වැඩි මේ වෛරස් එක සැර වෛරස් එකක් කියලා විශේෂඥ වෛද්‍යවරුන් කියනවා. තාමත් ලෝකේ කොවිඩ් වලට බෙහෙතක් හොයාගෙන නැහැ. බේරිලා ඉන්න එක ඇරෙන්න වැඩිහිටියන්ට මේක ගිහින් ගෙදරට දෙන්න ඇති එක ඇරෙන්න වෙන විකල්පයක් නැහැ. එකපාරම කොවිඩ් රෝගීන් ගාන වැඩි වෙන්න හේතුව අපි දැක්කා. පිටකොටුවේ මුඛ ආවරණයක් නැතුව යන පිරිස 80%කට වැඩි හිටියා. බස් රථවල අපි එහෙම දැක්කා. මහා මාර්ගයේ දැක්කා. එහි ප්‍රතිඵලයේ හින්දා අපි නොදන්න පිරිසක් සමාජයේ හිටියොත් ඉදිරිය භයානක වෙන්න පුළුවන්. දෛනිකව සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා පවසනවා. අමාත්‍යාංශය තුළ ක්‍රියාන්විත මෙහෙයුම් මැදිරියක් පිහිටවා ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. ඉදිරියේ දින ඕනම අභියෝගයකට මුහුණ දෙන්න අපි සූදානම් වෙලා හිටියා. රෝගීන් 100ක් ආවොත් අපි මොන මොන රෝහල්වලද ඇතුළත් කරන්නේ? 200ක් ආවොත්, 300ක් ආවොත්, 500ක් ආවොත් සහ ඊට වැඩියෙන් ආවොත් මොන මොන රෝහල් පාවිච්චි කරනවද කියලා කලින් හඳුනාගෙන හිටියා. ඒකෙහිඳ මේසා විශාල සංඛ්‍යාවක් ආවත් එය අපේ රෝහල් පද්ධතියට දරා ගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි රසායනාගාරංශයනොත් PCR පරීක්ෂණ සඳහා ඒ පළමු දවසේම 4000 දක්වා වැඩි කර එක දවසක 9000ක් දක්වා අපිට කරගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි අමාත්‍යාංශයේ මගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කරා. ඒකෙන් මේ සියලු කටයුතු සම්බන්ධීකරණය වෙනවා, අධීක්ෂණය වෙනවා, මොනිටර් වෙනවා. මේ අතර පාර්ලිමේන්තුවේදීද කොරෝනා මර්ධනය සම්බන්ධයෙන් වාද විවාද ඇති වුණා. මේෙහිදී මැති අමතිවරුන් පළ කළ අදහස්. මේ පාර්ලිමේන්තුව රැස්වන මේ අවස්ථාවේ මේ සමාජ දුරස්ථභාවය කියන ඒ රීතිය මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එක ආකාරයකට ක්‍රියාත්මක වෙනවද? එහෙම නැත්නම් රටේ පුරවැසියන්ට තව ආකාරයකට ක්‍රියාත්මක වෙනවද? කරුණා කරලා මේ චක්‍රලේඛවල තිබෙන ඒ සමාජ දුරස්ථභාවය ස්ථාපනය වෙන ආකාරයට මේ පුටු ටික සකස් කරලා ඉන් පසුව පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරගෙන යමු. පක්ෂනායක රැස්වුණු අවස්ථාවේදී ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් විරුද්ධ පක්ෂයේ නායකවරුද, ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරු හා නියෝජිතයන්ද රැස්වී පාර්ලිමේන්තු මේ සතියේ පවත්වන වැඩපිළිවෙල සාකච්ඡා කරලා තීරණයකට එළඹිලායි රැස්වෙන්නේ. ඒ සාකච්ඡාවේදී ඉතා පැහැදිලිව පාර්ලිමේන්තුව රැස්වීම ගැන අද දිනටත් මේ සතියේ වැඩසටහනටත් එකඟතාවය පළ කරලා තමයි අපි විසිරී ගියේ. මම මේ සිහිපත් කරන ගරු විපක්ෂ නායකතුමා සමහර විට නොදන්නවා ඇති පක්ෂ නායක කමිටුවේදී මේ තීරණය ගත්ත බව. සෞඛ්‍ය අමාත්‍යතුමී
අනගතුමනි මම විපක්ෂ නායකතුමාගෙන් ඉල්ලා හිටිනවා මේ ගැසට් නිවේදනය ඔබතුමා හරියට කියවන්න. කියවන්න නැතුව මෙතනවිල්ලා කතා කරන්න එපා. ඒකේ පොදු ස්ථානය කියන්නේ කොතනද කියන එක හරියටම ඒකේ අපි ඉන්ටර්ප්‍රිට් කරලා තියෙනවා. ඒකට පාර්ලිමේන්තුව ඇතුළත් වෙන්නේ නැහැ. පවිත්‍ර අමතතුමිය කියනවා පාර්ලිමේන්තුව ඇතුළත එක නීතියක් එළියට එක නීතියක්. ඒක තමයි එතුමිය කියන්නේ. මම කිසිසේත්ම කිව්වේ නැහැ පාර්ලිමේන්තුවට එක නීතියක් රටට එක නීතියක් කියලා. මම කිව්වේ ගරු කතානායකතුමනි පොදු ස්ථානය කියන්නේ කුමක්ද කියලා එම ගැසට් පත්‍රයේ අර්ථ නිරූපණය කරලා තියෙනවා. ඒ අර්ථ නිරූපණයට මේ පාර්ලිමේන්තුව වගේ තැන් ඇතුළත් වෙන්නේ නැහැ. එළිය තැනුයි පොදු ස්ථාන කියලා අර්ථ නිරූපණය කරලා තියෙනවා. දැනට පැතිරමින් පවතින COVID-19 වෛරස් පොකුර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් ආරම්භ වූ බවට ජනමාධ්‍ය වෙතින් වාර්තා වුවද එම කර්මාන්ත ශාලාවට COVID-19 වෛරසයේ පැමිණි ආකාරය පිළිබඳව රජය විසින් මෙතෙක් රටට හෙලිකොට නොමැත. දත්ත තොරතුරු අප වෙත ලැබෙමින් පවතිනවා. නමුත් පාර්ලිමේන්තුවට මෙම මිනුවන්ගොඩ පළවෙනි රෝගියාට රෝගිය ආවේ කොහොමද කියන එක ගැන ප්‍රකාශයක් කරනකොට වගකීමකින් කළ යුතු නිසා ටික කාලයක් ඉල්ලා සිටිනවා. අපට ලැබී තිබෙන තොරතුරු නිවැරදි වශයෙන්ම තහවුරු කරගැනීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. කතානායකතුමනි මේ ප්‍රශ්නයක් අහනකොට අහන විදිය මේගොල්ලන්ට මොකක් හරි ටියුෂන් ක්‍රමයක් හරි දීලා උගන්වන්න. කරුණාකරලා ඔබතුමා ඒක කරන්න නැත්නම් හරි මේ අනවශ්‍ය විදියට කාලේ නාස්ති. පැහැදිලිවම. තමුන්නාංශකේ යට තියෙන කර්මාන්ත ශාලාවලට කොවිඩ් ආසාදනය වීම සඳහා බ්‍රැන්ඩෙක්ස් ආයතනයට ඉන්දියානුවන් 22ක් නිරෝධායන නීති රීති වලට පිටස්තරව මේ රටට පැමිණලා තමයි මුළු රටේම මේ කොරෝනා වසංගතය පැතිරුණේ කියන එක ඔබතුමා පිළිගන්නවද? මම කර්මාන්ත අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් හොයලා බැලුවා කිසිම ඉන්දියානුවෙකුට ශ්‍රමිකයෙක් හැටියට හෝ ආක්ෂණික ශිල්පියෙක් හැටියට හෝ ලංකාවට රැගෙනීම සඳහා ඉල්ලීමක් කරලත් නැහැ අනුමැතියක් දීලත් නැහැ. මම මේ ගැන BYK සභාපතිතුමාගෙනුත් විමසා සිටියා. එතුමා මට දැනුම් දුන්නා කිසිම සමාගමට ඉන්දියානු ජාතිකයන්ව ගෙන්වීම සඳහා අනුමැතියක් දීලා නැහැ කියලා. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හරහා මේක ගැන සොයා බැලුවම එයාත් මට ප්‍රත්‍යක්ෂ කළා COVID-19 ප්‍රශ්නෙට අපි මුහුණ දුන්නට පස්සේ කිසිම ඉන්දියානුවෙක් ශ්‍රී ලංකාවට ගෙනෙන්නට කටයුතු කරලා නැහැ කියලා. ඇඳිරි නීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම අද ආරම්භ කෙරුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 72345ක් සඳහා මෙම රුපියල් 5000 දීමනාව හිමිවනවා. පළමු අදියර යටතේ දිවුලපිටිය, මිනුවන්ගොඩ, අත්තනගල්ල හා මීරිකම ප්‍රාදේශවල එකම් කොටස් සඳහා දීමනාව පිරිනැමුණු ඇති. නිරෝධාන නීතිවලට අනුකූලව දීමනා ලබා දීම සිදු කරනවා. අපිට ඉතින් ආර්ථිකය බොහොම අඩුපත්ති වේ තමයි ඉතින් තිබුණේ. 5000 දෙන එක අපි හැමෝටම මේ ලොකු සතුටක්. හැම දෙනෙම රැකියාවටත් යන්න බැරි ලොකු වෙලා ඉන අවස්ථාවක්. දැන් ගියවර දුන්න දෙසරයන් ඉතින් රජය ගත්ත හොඳ පියවරක් කියලා කියන්න පුළුවන්. අත්‍යවශ්‍ය ඉදිකිරීම් හා සේවා පහසුකම් සැපීමට ප්‍රමුඛතාව දෙන වැඩසටහනක් කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගියදා මාතලේ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වෙමින් නිලධාරීන්ට උපදෙස් දුන්නා. එම චාරිකා යටතේ හඳුනාගැනුණු සංවර්ධන ව්‍යාපෘති රැසක් මෙවන විට පළ දරමින් තිබෙනවා. ග්‍රාමීය ජනතාවගේ දීර්ඝකාලික සිට නොවිසඳී ඇති ගැටලු පිළිබඳ අවධානය යොමු කිරීමටයි ජනාධිපතිතුමාගේ ගම සමග පිළිසඳර වැඩසටහනේ අරමුණ වූයේ. එම වැඩසටහනේ දෙවන අදියර වෙල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගැඹුරු ඔය, ලේඩියංගල, අලියාවල, හිමිලියාකඩ සහ අවට ප්‍රදේශ කිහිපයක ගැමි ජනතාවගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා. ජනතාව තමන්ට ඇති ඉඩම්, පානීය ජල, සෞඛ්‍ය ඇතුළු ගැටලු රැසක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළා. හිමිලියාකඩ ගම්වැසියන් භුක්ති විඳින ඉඩම් සඳහා ඔප්පු 110ක් සකස් කොට ප්‍රදානය කිරීම මෙවන විට කටයුතු යොදා තිබෙනවා. හෙට්ටිපොළ නගරයේ ඉඩම් ඔප්පු ගැටලු නිරාකරණය කිරීමටද කටයුතු යොදා ඇති බවයි ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළේ. හිමිලියාකඩ ප්‍රාථමික විද්‍යාලයට නව පන්තිකාමර ගොඩනැගිල්ලක් හා ගුරු නිවාසයක් ඉදිකිරීම මෙන්ම ක්‍රීඩා පිටිය සකස් කිරීමද යුද හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් සිදු කෙරෙනවා. හිමිලියාකඩ නාගවනාරාම විහාරස්ථානයේට ජල පිරිපහදු යන්ත්‍රයක් සවිකිරීමට නාවික හමුදාව කටයුතු කළා. වෙල්ගමු කොට්ටාසේ වත්තේ ගෙදර සහ දොඩන්ගොල්ල වැව ඉදිකරමින් කුඹුරු අක්කර 2000කට ජලය සැපීමට යුද හමුදාව පියවරගෙන තිබෙනවා. ජල මූලාශ්‍ර හඳුනා ගනිමින් වගාලින් 10ක් ඉදිකිරීමටද නියමිතයි. හිමිලියාකඩ මාර්ගයේ දහවණේ සඳහා බස් රථයක් එක්කිරීමටද කටයුතු කෙරුණා. සියලු ව්‍යාපෘති තෙමසක් ඇතුළත නිමකොට ජනතා අයිතියට පැවරීමට ජනාධිපතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිතුමාගේ පැමිණීමත් සමග හිමිලියාකඩ ගම්මානය නව මාවතකට ඔසවා තැබුවාසේ අපි සලකනවා. අපේ ගමට ගුරුවරුන්ට ඉන්න තැනක් තිබේ නැහැ. ගමට ආවත් ගුරුවරුන්ට නියමාසිකාගාරයක්, දරුවන්ට අධ්‍යාපනය
ලබන්න ශාලාවක් ක්‍රීඩා පිටියක් අදමන විට ඉදීමෙමින් පවතිනවා. ගොඩාක් අඩුපාඩු කුෂිකර්මාන්තවලිමුත් තිබුණා. ඒ වගේම අපගේ තිබුණ ලොකුම අඩුපාඩු අපි ජනාධිපතිතුමාට දෙමව්පියන් වශයෙන් කිව්වා. කියපු අඩුපාඩු ජනාධිපතිතුමාව එහෙමුත් දුටුවා. ඒවට පිළිතුරු දැන් ලබා දුන්නා. අපි සතුටු වෙනවා ඒ ගැන. රෂා බදිදුයින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය තුළ කිසිදු දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණක් නොමැති බව අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැහැදිලි කළා. රිෂාඩ් බදියුදීන් මහතා අත්තරංගුවට ගැනීමේ ක්‍රියාවලියත් එක්ක එතුමාගේ පක්ෂයේ ඡන්ද කිහිපයට බලපෑමක් එල්ල කරන්න තමයි මෙම 20ට කලින් අත්තරංගුවට ගැනීමක් සිදු වුණේ කියලා කතාවක් යනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරය කොහොමද එතුමනේ? හිටපු අමාත්‍යවරයා අත්තරංගුවට ගන්න කියලා කිව්වේ ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් විශේෂභාර අමාත්‍යවරයාවත් නෙවෙයි, රටේ නීතිපතිවරයාගේ උපදෙස් මතයි පොලිසිය ඌ අත්තරංගුවට ගත්තේ. වර්තමාන නීතිපතිවරයාව පත් කරේ විපක්ෂයට බහුතරයක් තියෙන ව්‍යවස්ථාදායක සභාවෙන්. මොකක් හරි කුමන්ත්‍රණයක් තිතන තියෙනවා. කුමන්ත්‍රණය විපක්ෂයේ කුමන්ත්‍රණයක් මිස ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් නන් නෙවෙයි. ඒ නිසා මේකේ දේශපාලනික බලපෑමක් තියෙනවා කියන එක අපි සම්පූර්ණයෙන් බැහැර කරනවා. හිටපු අගමැතිවරයා අද පිළිගන්නවා ඒක නීති විරෝධී විමර්ශන ඒකකයක් කියලා. එවැනි නීති විරෝධී විමර්ශන ඒකකයක් ඇයි පවත්වාගෙන යන්නේ? විසුරු හරින්න පුළුවන් නේ ඔබතුමාලට? වසර පහක් ගත වී හෝ හිටපු අගමැතිතුමාට මේක නීති විරෝධී කියලා තේරුම් යෑම ගැන අපි සතුටු වෙනවා. දැන් මේ ජනාධිපති කොමිසමක් ඉදිරියේ සාක්ෂි ලබා දීමේ තමයි එතුමා කියන්නේ. ඒතර එවිනි ආයතනයක නඩු පවරන්න බෑ. පවරපු නඩුව ඔක්කොම ශූන්‍ය වේ යුතුයි. ඒක පිහිටවූ පුද්ගලයා මේ නීති විරෝධී බව පිළිගන්නා නිසා වඩාත් ශක්තිමත් වේ නීති තර්කයේ ඉදිරි නඩුවල්දී ඉදිරිපත් වේවි. ඒ අනුව කොමිෂන් සභාවේ නිර්දේශ ජනාධිපතිතුමාට ඉදිරිපත් වෙනකොට අනිවාර්යයෙන් මේ පිළිබඳ සඳහන් වේවි. ඒතර ජනාධිපති කොමිසමේ නිර්දේශ අනුව අනිවාර්යයෙන් ජනාධිපතිතුමා කටයුතු කරා. 19 වැනි සංශෝධනයෙන් තිබිච්ච දෙත්තපුරව සභාවේට තිබිච්ච බාධාව ඉවත් කරනවා කියලා තියෙනවා. කාගේ ඌමනාව මතද දෙත්තපුරව සභාවේ තියෙන කට්ටියට පාර්ලිමේන්තුවට එන්න ඒ පාර සලසලා දීලා තියෙනවා. 1948 ඉඳන් 19 වැනි සංශෝධනය ගේන තෙක් මේ සම්බන්ධව රටේ කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. රටේ පුරවැසියන්ට රටේ ප්‍රධානියෙක් වෙනවා නම් දෙත්තපුරවැසියෙක් එය අනුමත කරනවද නැද්ද කියන එසේ කෙරෙනවා නම් ඒ ජනමත විචාරණයට ඉඩ තියෙනවා. බොහොම පැහැදිලිව ජනතාවට ඉන්දුවක් ගන්න. අලුත් විවස්ථාවක් ගැනීමේ වැඩපිළිවෙලකට අපි අවතීර්ණ වෙලා තියෙනවා. මේ වෙනකොට ඒ වෙනුවෙන් විද්වත් මණ්ඩලයක් ඉදිරිපත් කරලා තියෙනවා. අපිට විශ්වාසයක් තියෙන ඊගාව මාස 6 ඇතුළත කැටුම් පතක් ලැබෙයි කියලා. ඒ අනුව ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තුයි. මෙරට වගා කළ හැකි කිසිදු භෝගයක් විදේශයන්ගෙන් ගෙන්වීමේ අදහසක් රජයට නැති බව, ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසල් රාජපක්ෂ මහතා පවසනවා. ග්‍රාමීය ආර්ථිකයේ නගා සිටුවීමේ ජාතික වැඩපිළිවෙල සඳහා පළාත් සභාවල දායකත්වයේ අවශ්‍ය බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. ග්‍රාමීය ආර්ථිකයේ නගා සිටුවීමේ ජාතික වැඩපිළිවෙල සඳහා පළාත් සභාවල දායකත්වයේ ලබා ගැනීම සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරුන් ඇතුළු පළාත් සභාවල සියලුම ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. ග්‍රාමීය ආර්ථිකයේ නගා සිටුවීමේ ජාතික වැඩපිළිවෙල යටතේ සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව, ජීවනෝපාය සංවර්ධන කමිටුව, දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටුව සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව වශයෙන් කමිටු පත්කර ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් යටතේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා. කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් සමන්විත මෙම කමිටු දිස්ත්‍රික් මට්ටමින් පළාත් සභා නිලධාරීන් හමු වී ගැටලු අධ්‍යයනය කිරීමට නියමිතයි. දේශීය ගොවියා සහ නිෂ්පාදකයන් දිරිගැන්වීම සඳහා මෙරට අපනයන ව්‍යාපාරිකයන් හා පුද්ගලිකාංශයේ දායකත්වය ලබා දීමට එකඟ වී ඇති බව බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. පොහොර සහනාධාරයේ බෙදාහැරීම ආදී කටයුතුවලට පළාත් සභාවල සහය අපේක්ෂා කරන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය කාර්යාලයේ මකින් මෙම වැඩපිළිවෙල සම්බන්ධීකරණය කෙරෙනවා. ග්‍රාමීය ආර්ථිකයේ නගා සිටුවීමේ ජාතික වැඩපිළිවෙල සඳහා රජයේ නිලධාරීන් කාර්යක්ෂමව සහභාගී කර ගැනීම මෙමකින් අපේක්ෂා කෙරෙනවා. මහවැලි ඉඩමක භුක්තිය විදිමින් සිට නඩු තීන්දුවක් නිසා ඇඳිවත පමණක් ඇතිව මහමඟට වැටුණු අසරණ පවුලක් පිළිබඳව ගල්නෑව නගරෙන් අපට වාර්තා වුණා.
ගල්නෑව කැකිරාව ප්‍රධාන මාර්ගයේ පුංචි බිම් කඩක සිය ජීවිතය ගැටගසා ගන්නා මේ පවුල රාත්‍රී නිදා ගැනීමටත් දහවල් වරුවේ දරුවන්ට පාඩම් කටයුතු කිරීමටත් යුම් පිහිම් කටයුතු සිදු කර ගැනීමටත් භාවිත කරන්නේ එකම ස්ථානයක්. වසර 35කට වැඩි කාලයක් අඳගොවියෙකු ලෙස කටයුතු කළ පවුලේ ප්‍රධානියා වන රත්නායක මහතා අද පසුවන්නේ අසනීප තත්වයෙන්. මේ හේතුවෙන් ඔහුට රැකියාවක් කර ගැනීමට හෝ නොහැකි වී ඇති අතර වෙනත් ආදාය මාර්ගයක් ද නොමැති වී තිබෙනවා. මේ පවුලේ දරුවන්ට පාසල් යාම සඳහා ඇඳුම් හෝ පොතපත පවා සොයා ගැනීම දුෂ්කර වී ඇත්තේ පවතින ආර්ථික අපහසුතා හේතුවෙන්මයි. රත්නායක මහතාගේ දියණියගේ දරුවන් දෙදෙනාද ඔවුන් සමග ජීවත් වෙමින් සිටිනවා. ඔවුන් සඳහන් කරන්නේ රාත්‍රී විදුලි ආලෝකයෙන් නොමැති නිසා සිය පාඩම් කටයුතු කර ගැනීම දුෂ්කර වී ඇති බවයි. 02:55,726,407 ඇමතීමෙන් මෙම අසරණ පවුලට සහනයක් සැලසීම සඳහා ඔබටත් දායක විය හැකියි. අද මේ මහපාරේ ජීවත් වෙන සියලු බලධාරීන්ට දැනුම් දුන්නා. කිසිම බලධාරියෙක් කැවදින් මගේ දුක බලලා මොකද මේ කියලා ඇහුවේ නැහැ. මම මේ බලධාරින්ගෙන් ඉල්ලන්නේ මට ඉන්න නිවසක් හදලා දෙන්න. මට දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. දුවලගේ පුතු දෙන්නෙක් ඉන්නවා. පුතාලා දෙන්න ඉස්කෝලේ යනවා. මට ඉස්කෝලේ අරගන්නවත් ඉස්කෝලේ ඇඳුමක්වත් නැහැ. මං ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. මට පාඩම් කරන්න විදියක් නැහැ. කිරියම්මයි මාමලයි තමයි කියලා දෙන්නේ. තියා එළියේ පාරේ ගාව නිදියන්නේ. අපිට ලයිට් කරන්න නැහැ. පිලාම්පු තියාගෙන ඉන්නේ. අපිට අහිංසක ගණිතල ගයක් හදලා දෙන්නකො. අපගේ රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.